සයිටම් ආයතනය අහෝසි කළාද? ඒ අහෝසි වෙනවද? එමන් නැත්නම් මෙය වෙනත් නමකින් පටන් ගැනීමට සූදානමක් තියෙනවද? මේ වගේ ගැටලුකාරී තත්ත්වයක් එමන් නැත්නම් අපහැදිලිතාවයක් රට තුන නිර්මාණය වෙමින් සහ නිර්මාණය කරමින් තියෙන බවක් පේන තියෙනවා. එතකොට ඉතා පැහැදිලිව මේ ආයතනය 2009 ආරම්භ වෙනවා. 2010 වෙනකොට රජයේ වෛද්‍යලාංගික සංගමය සිය ස්ථාවරය වාර්තාවක් මගින් සියලුම පාර්ශවයන්ට දැක ගැනීමට හැකි වෙන පරිදි ප්‍රකාශයට පත් කරනවා. එහිදී අපේ ස්ථාවරය වෙන්නේ මෙම අදාළ ආයතනය කිසිදු නීතිමය රාමුවකට අනුකූල නොවන, එමන් නැත්තම් නීත්‍ය විරෝධී, වංචනික සහ ප්‍රමිතියෙන් තොර රටේ අධ්‍යාපනයට සෞඛ්‍යයට පමණක් නෙමෙයි විදේශිකයින් රට කරන සංචරණයට, රටේ ආර්ථිකයට සියලුම අංශවලට බලපාන ගැටලුවක් බවට පත්වෙන ආයතනයක් බව පිතා පැහැදිලිව පෙන්වලා දුන්නා. ඒ අවස්ථාවේදී අපි පාවිච්චි කරපු වචනය තමයි මේ ආයතනය සක්විති ගණේ ආයතනයක් කියන එක. ඒකට යම් අයට ගැටලුවක් තිබුණා මේ මෙවැනි ප්‍රකාශයක් ගැටලු සහගතද කියලා. හැබැයි රජයේ වෛද්‍යනායක සංගමයේ ස්ථාවරය ඉතාම පැහැදිලිව ඒ 2010 දී ඉදිරිපත් කරපු ස්ථාවරය අද වෙනතුරුත් ඒ ආකාරයටම අදටත් ඒ ආකාරයටම රකිමින් ඉන්නවා. එතන මේ 2010 දී රජයේ වෛද්‍යනාරංගික සංගමය දරපු ස්ථාවරය 2012 වසර වෙනකොට එවකට හිටපු උසස් අධ්‍යාපන ඇමතියයි කියා ගන්නා SB දිසානායක තමන්ගේ හිතුමතේ තමන්ට ඕන කරන පරිදි විශ්වවිද්‍යාල පනත උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගැසට් පත්‍ර වෙනස් කරමින් තමන් සතු නැති බලතල පවරා ගනිමින් ඒ තමන්ටම අවශ්‍ය කරන ක්‍රමවේදයකට මේ සයිටම් කියන ආයතනය රකින්න ඉදිරිපත් වෙලා කටයුතු කරද්දිත් රජයේ වෛද්‍යනායක සංගමේ සභාපතිවරයාගේ ලිපිගොනුව පවා අරගෙන ගිහිල්ලා අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවල හිර කරලා ඒ හරහා මේ සටන අඩපණ කරන්න හදද්දිත් රජයේ වෛද්‍යනායක සංගමේ ස්ථාවරය කිසිදු ආකාරයකින්වත් වෙනස් කළේ නෑ. ඒ අවස්ථාවේදීත් අපි රජයට පැහැදිලි කරලා කිව්වා එවකට පැවති රජයට මේ ආයතනයේ නීති විරෝධී, මේ ආයතනයේ ප්‍රමිතියක් නෑ, මේ ආයතනයට වෛද්‍යවරුන් බිහි කිරීමේ හැකියාවක් නෑ, මේ ආයතනය රටට පිළිලයක් කියලා. ඒ ස්ථාවරය එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව හිටි වර්තමාන ජනාධිපතිතුමා ඒ ස්ථාවරයට එකඟතාවය පළ කරන ලියවිල්ලක් සිය පංචපුද්ගල කමිටුවක් කරා රටට එළි දැක්වුවා. එතකොට රජයේ වෛද්‍යනායක සංගමයේ 2010 ස්ථාවරය 2012 සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේක එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විතරක් ස්ථාවරය නෙමෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තම අමාත්‍යවරයා ලෙස දරණ ස්ථාවරය ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගත යුතු ස්ථාවරය පිළිබඳව පත් කරපු පංචපුද්ගල කමිටු වාර්තාවක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය බවට පත් වුණා. ඒ ස්ථාවරය තමයි මේ ආයතනයේ වංචනික ආයතනයක්, මේ ආයතනයේ ප්‍රමිතියෙන් තොර ආයතනයක්, මේ ආයතනයේ ශිෂ්‍යෙන් බඳව ගන්න එපා කියලා රටේ ජනතාවගෙන් එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා හිටි වර්තමාන ජනාධිපති අතිගරු ජන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉල්ලීමක් කරා. එතකොට එවකට හිටපු රජය අපේ වார்த்தාවත් මේ කාරණාවත් පිළි අරගෙන කටයුතු කරන බව පේන්න තිබුණේ. එතකොට ඒ තියෙද්දි වෛද්‍ය සභාව දිගින් දිගටම කියනවා මේ ආයතනය වංචනිකයි කියලා. වෛද්‍ය සභාව දිගින් දිගටම කියනවා මේ ආයතනය ප්‍රමිතියෙන් තොරයි කියලා. එහෙම කියද්දි මේ ආයතනය පැවතුනවා. ඉන් පස්සේ එක්සත් රාජධානී වෛද්‍ය සභාව කියන්න ගත්තා මේ ආයතනයේ නීතික අනුකූල ප්‍රමිතියෙන් නැහැ කියලා. කොටින්ම අය කිව්වා එංගලන්තේ රෝගීන්ට බෙහෙත් දෙන්න මේ වෛද්‍යවරු සුදුසු නැහැ.
අපේ රටේ ලියාපදිංචි කරන්නේ නැහැ. හැබැයි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාවේ තියෙන වෙනස තමයි එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව කිව්වම මේ වෛද්‍යවරු වෛද්‍ය ලෙස පිළිගන්න බෑ කියලා. ඒක ඒ රටේ සෞඛ්‍යමතිර වෙනස් කරන්න යන්නේ නැහැ. හැබැයි අපේ රටේ සෞඛ්‍යමතිරයා රාජිත සේනාරත්න කිසිදු පැකිලීමකින් තොරව වෛද්‍ය සභාවේ තීරණයට අත්සන් කරනවා වෙනුවට ඊට පටහැනිවෑමින් අභියාචනා අධිකරණයේදී පෙන්නුම් කරා මේ සයිටම් කියන ආයතනය මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ස්ථාවරය වෙලා තිබුණේ එතෙක් වෙනකම්. මේ ආයතනය වංචනිකයි, මේ ආයතනයේ ප්‍රමිතියක් නැහැ. ඒක ගිහිල්ලා වෛද්‍ය සභාව ලබා දුන්නු නිර්දේශවලට ලියාපදිංචි ලබා දෙනවා වෙනුවට, නීත්‍යානුකූලව ලබා දෙනවා වෙනුවට ගිහිල්ලා ගරු අභියාචනා අධිකරණයට කිව්වා මේ ආයතනය නීත්‍යානුකූලයි, මම වෛද්‍ය සභාවේ නිර්දේශ පිළි අරගෙන නැහැ, ඒක නිසා මේක නීතියක් නොවේ. එහෙමත් නැත්නම් වෛද්‍ය සභාවට මේක බලන්නවත් අයිතියක් නැහැ කියලා සංජය රාජරත්නම් කියන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයා හරහා සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දුන්නා ගරු අභියාචනා අධිකරණය. ඒ නිසා තමයි ගරු අභියාචනා අධිකරණය රජයේ වෛද්‍ය නායක සංගමේ ස්ථාවරය මේ ආයතනය නීති අනුකූල නැහැ. රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එතෙක් වෙනකම් අධිකරු ජනාධිපතිතුමාගේ ස්ථාවරය වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඉන්නේ. මේ ආයතන නීති අනුකූල නැහැ, ප්‍රමිතියක් නැහැ. එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව මේ ආයතනයේ ප්‍රමිතියක් නැහැ. හැබැයි රාජිත සේනාරත්නයි කිරියැල්ලටයි මේක ප්‍රමිතිය තියෙනවා. සමහර අවස්ථාවලදී ප්‍රකාශ කරා කොළඹ වෛද්‍ය දඩදී හොඳයි කියලා. හැබැයි එක්සත් රාජධානිය කියන මේ වෛද්‍යවරුන්ව පිළිගන්න බෑ කියලා. එතකොට අපේ ස්ථාවරය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සෞඛ්‍ය අමාත්‍යාංශ ස්ථාවරය වෙලා තිබිච්ච එක ඒ ස්ථාවරය නෙමෙයි කියලා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා කියන ගත දායදල තමයි මේ සයිටම් කියන අර්බුදය දිග්ගැස්සෙන්න ගන්න. එතන එහෙම සයිටම් අර්බුදයක් දිග්ගැස්සিলা මෙහෙම එද්දී විවිධ යෝජනා පළවෙනි දවසේ ජනවාරි 31 වෙනිදා තමන්නාසර දකින්නදී වෛද්‍ය සභාව හිරේ දාන්න රායිසේනාරත්න කතා කරා, ලක්ෂ්මන් කිරියල්ලා කතා කරා. හැබැයි යෝජනා 8කට පස්සේ අධිකරු ජනාධිපතිතුමා විසින් පත් කරපු කමිටුවක් රාජ්‍ය ස්ථාවර ලෙස පිළිගත්තා සයිටම් ආයතනය අහෝසි කළ යුතුයි කියලා. එතකොට අපි 2010 දී කියපු කාරණය ඒවකට පැවති රජය පිළිගත්තේ නැහැ. පිළි අරගෙන ඒක නීත්‍යානුකූලව අහෝසි කරන්න කටයුතු කරේ නැහැ. එතකොට ඒ ස්ථාවරය එවකලිටම සෞඛ්‍ය අමාත්‍යවරය දැරුවා. ඒ සෞඛ්‍ය අමාත්‍යවරය එහෙම දරපු නිසා තමයි අපි දැනගෙන හිටියා මේක නීති අනුකූල ආයතනයක් ලෙස මේ රටේ පවතින්නේ නැහැ කියලා. හැබැයි අවාසනාවට එම සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපති වෙන රජයක එම සෞඛ්‍ය අමාත්‍යවරයා ජනාධිපති වෙච්ච අවස්ථාවක එම ජනාධිපතිරාගේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ අදාළ ජනාධිපතිරා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදදී ගත්ත තීරණයට විරුද්ධ තීරණයක් අරගෙන සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී ඉන්න තීරණය කරා. අන්න එතනයි අර්බුදයේ දිග ගැහුනේ. එහෙම නොකර ගරු අභ්‍යාචනා අධිකරණයට ගිහිල්ලා කිව්වනම් මේ ආයතනයේ ප්‍රමිතියක් නැහැ, මේ ආයතනයේ ළමයි ඉගෙනගෙන තියෙනවා මදි, මේ ආයතනයට පාට් වෙන්න බෑ, නීති රාමුවේ නැහැ කියලා අද වෙනකොට මේ දෙමව්පියෝ මාරාන්තික උපවාසවලට, ශිෂ්‍යෝ පාරට, සයිටම් ශිෂ්‍යෝන්ට යන එන මාර්ගයක් නැතුව මෙහෙම පාරේ ඉන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට කොමිෂන් සභාපත් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් අර්බුදය අවසානයි. කළ යුතුව තිබුණේ රටේ ජනාධිපතිතුමාගේ ස්ථාවරය වෙච්ච මේ ආයතනයේ ප්‍රමිතියක් නැහැ කියන එක සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට රායිසේනාරත්න අමාත්‍යවරයා දරන්න විතරයි. ඒක රායිසේනාරත්න අමාත්‍යවරයා දැරුවේ නැහැ. ඒ නිසා අර්බුදයක් දිග් ගැහුණා. ඒ අර්බුදේ ශිෂ්‍යෝ පාරට ආවා, දෙමව්පියෝ පාරට ආවා, දෙමව්පියෝ මහරාන්තික උපවාසවලට ගියා, රජයේ වෛද්‍ය නායක සංගමයේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගවලට යන්න වුණා. එහරා සමස්ත රට සෞඛ්‍යයෙන්, ආර්ථිකම වශයෙන්, අධ්‍යාපනික වශයෙන් දැඩි අප්‍රසන්න සහ අර්බුදකාරී තත්ත්වයකට පත් කරා. ඒ සම්පූර්ණ වගකීම රායිසේනාරත්න කියන සෞඛ්‍ය අමාත්‍යලා බාරගත යුතුයි. ඔහු යම් දිනක මේ සඳහා කෙසේ කටයුතු කළ යුතුද ඔහු සම්බන්ධයෙන් කියන කාර්යය තමයි කොමිෂන් සභාවලින් ඉදිරියේදී එළියට එයි. මේකේ වැරදිකරුව කවුද කියන එක කොමිෂන් සභාව ස්වාධීනව තීරණයක් ගනී. අපි බලාපොරොත්තු වෙනවා කොමිෂන් සභාවට අපේ සියලුම දේශනවලදී මේ අපි දකින වැරදිකර සියලු දෙනාට දඬුවම් කළ යුතුයි කියන එක කොමිෂන් සභාවට අපි අවධාරණය කරනවා. කොමිෂන් සභාව ස්වාධීන තීරණයක් කරන් කියයි. එතකොට අද වෙනකොට රජයේ ස්ථාවර ලෙස සයිටම් ආයතනය අහෝසි කරන්න ආරම්භ තියෙනවා. එහෙමනම් සයිටම් ආයතනය අහෝසි කළ යුතුයි කියලා 2010 ඉඳන් රජයේ වෛද්‍ය නායක සංගමයේ අරගෙන ගිය ස්ථාවරය අද වෙනකොට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරන්න නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහත්මයා
කටයුතු කරලා තියෙනවා. ඒතර ඉතා පැහැදිලි රටේ පාර්ලිමේන්තුවට කියලා දෙනවා සයිටම ආයතනය අහෝසි කරනවා කියලා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියලා සයිටම ආයතනය අහෝසි කරනවා කියලා. එහෙනම් දේශපාලනික වශයෙන් සයිටම ආයතනය අහෝසි කරන්න රජය සහ රට තීන්දුවක් අරන් ඉවරයි. ඒක ජනතාව ලැබපු ජයග්‍රහණය. හැබැයි අපි බලන්න ඕනේ මෙතනින් සටන ඉවරද? මෙන්න මෙතන තමයි ගැටලුව. සයිටම් ආයතනය අහෝසි කරන රජයේ ස්ථාවරය කරන් තියනවා. ජනාධිපතිතුමා ස්ථාවරය කරන් තියනවා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තියෙනවා. එන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයෙන් තියෙනකොට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට රජයේ පාර්ශවයෙන් රජයේ ස්ථාවරයේ ගිහිලා කිව යුතුව තියෙනවා. ඒ කළ යුතුවන්නේ කවුද? අපිට පැහැදිලිව කියනවා. අද ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරලා කියලා තියෙනවා. මේ කාරණේදී සංජය රාජරත්නම් තමයි එතුමා තමයි රජයේ නීතිඥවරයා හැටියට සෞඛ්‍යවතිවරයාණන් පෙනී ඉන්නවා කියලා කියන්නේ. එතකොට මේ වෙනකන් සංජය රාජරත්නම් කියන නීතිඥවරයා කිසිදු අවස්ථාවක රජයේ ස්ථාවරය ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුවත් කළා නැහැ. එහෙම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුවත් කරන්නේ නැත්තම් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වසන් වෙලා නම් තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව తీරන ගන්නේ පවතින සාධක සහ ඉදිරිපත් වන සාක්ෂි මත. එවන අපි ඉල්ලනවා අධිකරණ ජනාධිපතිතුමාට අපි පැහැදිලිව ලිපියක් මගින් යොමු කරලා තියෙනවා. ඔබතුමාගේ ස්ථාවරය රජයේ ස්ථාවරයද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශන පත් වෙලා තියෙනවා. එහෙමනම් වහාම ඔබතුමා ඔබතුමාගේ විධායක බලය පාවිච්චි කරමින් රාජ්‍යයේ නායකයා ලෙස මේ ස්ථාවරය ගරු අධිකරණයේ මේ විභාග වෙමින් පවතින නඩුවට 13 වෙනිදාට කලින් දැනුවත් කරන්න කටයුතු කරන්න. මොකද සංජය රාජරත්නම් කියන රජයේ නීතිඥවරයා සම්බන්ධයෙන් අපේ සමාජිකත්වයේ තුල අපේ මධ්‍යම කාරක සභාව තුල දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. ඊට හේතුව තමයි පහුගිය අධිකරණ ක්‍රියාදාමයේ තුලදී ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු මෙම ආයතනයට වාසිදායක ලෙස ඉදිරිපත් කරාගෙන කරුණ මධ්‍යම කාරක සභාවේදී දෙතුන් වතාවක් කතා වෙලා තියෙනවා. එහෙමනම් අපි ඉල්ලා සිටිනවා වහාම සංජය රාජරත්නම් රජයේ නීතිඥවරයා වෙනුවට පිළිගත හැකි සහ නිර්ණය කර තිබෙන නිර්දේශ කර තිබෙන රජයේ ස්ථාවරය ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට කියන රජයේ නීතිඥවරයෙක් නීතිමය දෙපාර්තමේන්තුව හරහා ඉදිරි කළේතුව තියෙනවා. මොකද අපි සංජය රාජරත්නම් නීතිඥ මහත්මයාට විරුද්ධව තියෙන පැමිණිල්ල අපි ඉදිරිපත් කරාම එතුමා ඉතා පැහැදිලිව කිව්වා මා පෙනී සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන්. සෞඛ්‍ය අමාත්‍යවරයා තමයි මගේ ක්ලයන්ට්. සෞඛ්‍ය අමාත්‍යවරයා කියන දේ තමයි මම උසාවියට ගිහින් කියන්නේ. එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ ස්ථාවරය නොකියන්නේ ඇයි? එහෙමනම් සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ ස්ථාවරය උසාවියට නොකිව්වොත් ගරු අධිකරණයේදී ගන්නා වූ ස්ථාවරය රජයේ ස්ථාවරයට වඩා වෙනස් එකක් විය හැකියි. ඒ නිසා ගරු අධිකරණයට කරුණු දැක්වීම රාජ්‍ය ස්ථාවරය ප්‍රකාශනපත් කිරීම රජයේ විසින් කළ යුතු කාරණයක්. ඒ නිසා අපි නැවත නැවතත් අධිකරණ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා මේ කාරණේ විසඳීම සඳහා මැදිහත් වෙලා තියෙනවා. ඔබතුමාගේ ස්ථාවරය වෙලා තියෙන සෞඛ්‍ය අමාත්‍යවරයා ඉඳද්දී මේ ආයතන අහෝසි කිරීම. ඒක ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවා දැන්. ඔබතුමා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂිත සිල්වා මහත්මයා හරහා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරලා තියෙනවා. එහෙමනම් ඔබතුමාට තිබෙන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා මේ ගෙන යන සංජය රාජරත්නම් කියන නීතිඥයා මේක කියන්නේ නැත්නම් සෞඛ්‍ය අමාත්‍යවරයා අභිභාගොස් මේ කරුණ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුවත් කරන්න ඔබතුමා විසින් කටයුතු කළ යුතු තිබෙනවා. එහෙම නොවුනොත් ඔබතුමා මේ දැරූ උත්සාහයම අවදානමට සහ පරාජය වෙන්න තිබෙන අවදානම වැඩි. ඒ නිසා අපි ඉතාම ඕනෑකමින් ඉන්නවා අධිකරණ ජනාධිපතිතුමාගෙන් ඔබතුමාගේ ස්ථාවරය රජයේ ස්ථාවරය ඉතා පැහැදිලි දැන් සයිටම ආයතනය අහෝසි කිරීම. නමුත් පවතින රජයන් සම්බන්ධයෙන් කුමන්ත්‍රණ කාර්යාලය ලෙස හැදිරිච්ච ඇමතිවරුන්ට මේ රජය සම්බන්ධයෙන් උත් කුමන්ත්‍රණ කාර්යාලය හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කුමන්ත්‍රණ කරපු හැටි කියන්නේ මේ කුමන්ත්‍රණයෙන් මේ රජයක් හරි ඉදිරියේ පවතින රජයකදී හරි එළියට ඇවිල්ලා. ඒ නිසා ඔබතුමා මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා නීතිපති දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය ස්ථාවරය වහාම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දිය යුතු තියෙනවා. එහෙම නැත්නම් රාජ්‍ය ස්ථාවරයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ ස්ථාවරයේදී රාජ්‍ය ස්ථාවරයේ නොදැන ශ්‍රේෂ්ඨාධිකරණ යම් තීන්දුවක් ගත්තොත් නැවතත් රටේ අප්‍රසන්න තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකිව තියෙනවා. ඒ නිසා අපි තා ඕනෑකමින් කියනවා
රාජසේනාරන්ද කියන සෞඛ්‍ය අමාත්‍යවරයා අභිභාගීලා ගරු ජනාධිපතිතුමා විසින් මේ කාරණය නීතිපති දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය ස්ථාවර ශේෂ්ඨාධිකරණයට දැනුවත් කිරීමට 13 වෙනිදාට පෙර කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම සංජය රාජරත්නම් කියන රජයේ නීතිඥවරයා සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් රජයේ වෛද්‍ය නායක සංගමේ මධ්‍යම කාර්යක සභාවේ සහ සමාජිකත්වයේ තුල තිබෙනවා. ඊට හේතු තිබෙනවා. ඒ නිසා ඔහු වෙනුවට වෙනත් රජයේ නීතිඥවරයෙක් මේ රාජ්‍ය ස්ථාවරයේ අධිකරණ ඉදිරිපත් කරන නීතිඥවරයෙක් ඉදිරිපත් කළ යුතු බවට මධ්‍යම කාර්යක සභාවේ තීරණ කරන් දෙනවා. එතකොට අද පැවතුණු විධායක කමිටුවේ තීරණය වුණා මෙම ස්ථාවරයේ 13 වෙනිදාට පෙර රාජ්‍ය ස්ථාවරයේ ගරු ශේෂ්ඨාධිකරණ ඉදිරිපත් නොවන්නේ නම් ඊට එහා ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීම වැළැක්විය නොහැකි. එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීරණය කිරීමට සහ දින නියම කිරීමට සහ පවතින නීතිමය තත්ත්වයන් निराකරණය කිරීම සඳහා විශේෂ විධායක කමිටු රැස්වීමක් 14 වෙනි නොවැම්බර් 14 වෙනිදා උදෑසන 10ට රජයේ වෛද්‍ය නායක සංගම මූලස්ථානයේදී ආරම්භ කරන්න. අපි කලින් කිව්වා වගේ වසර 7කට පෙර රජයේ වෛද්‍ය නායක සංගමේ දරු ස්ථාවරය අද වෙනකොට පහුගිය රජයේ පිළි අරන් තිබුණේ නැහැ, මේ රජයේ පිළි අරන් තිබුණේ නැහැ, මේ රජය අද වෙනකොට රජ ස්ථාවරයට ඇවිල්ලා තියෙනවා. එමනම් ස්ථාවරයට ආවනම් ඉතාම කෙටි කාරණා තුනයි ඉෂ්ට කළ යුතුව තියෙන්නේ. රාජ්‍ය ස්ථාවරය රජයේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා දරු ශේෂ්ඨාධිකරණයට දැනුවත් කරන්න. ඒ වගේම විවාදයට තුඩු දුන් නීතිපති දෙපාර්තමේන්තුවේ මේ අදාළ නීතිඥවරයා වෙනුවට රජයේ ස්ථාවරයේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඉදිරිපත් කළ හැකි නීතිඥවරයෙක් ඉදිරිපත් කරන්න. තුන්වෙනි කාරණේ මෙහිදී සිද්ධ වෙලා තිනවා අසාධාරණ ලක්ුණා යයි කියන මේ ශිෂ්‍යයින් සයිට මායතන ශිෂ්‍යයින් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඒ යෝජනා වෙලා තියෙන අයට සාධාරණ ඉෂ්ට කරන්න කියලා ඒ සාධාරණ ඉෂ්ට කරන්න මේ හර්ෂද සිල්වා මහත්මයාගේ කමිටුව හරහා තීන්දු තීරණ ගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න ඒ සඳහා අපේ දායකත්වය දෙන්න ලෑස්ති. ඒ නිසා ඉතාම පැහැදිලි මේදී රජයේ වෛද්‍ය නායක සංගමයේ මේ ක්‍රියාවලිය සාක්ෂාත් කරගන්න කැප වෙන තීරණ කළා දිනවා. හැබැයි ඒ කාරණේ අපි අද අපේ ලේකම්තුමා අදාළ කමිටුවට යවලා තියෙනවා. එහිදී ඉතා පැහැදිලි අපි ඒ කමිටුවට ඉල්ලීමක් කරන්න තීරණය කළා තියෙනවා. සහ ජනාධිපතිතුමාට ලිපියක් මගින් යොමු කරලා තියෙනවා. මේ කාරණය අධිකරණයට කීම අත්‍යවශ්‍යයි. මොකද අධිකරණ ක්‍රියාදාමයක් මේ අවස්ථාවේ සිද්ධ වෙමින් තියෙනවා. දේශපාලනික වශයෙන් රටේ සයිටම අහෝසිලා ඉවරයි. එහෙනම් නීතිමය වශයෙන් ඒ අහෝසි වීම නීත්‍යානුකූල වීම අත්‍යවශ්‍යයි. මෙන්න මේ කාරණය සඳහා අදාළ කමිටුවට අපේ අදාළ නියෝජිතත්වය බාර දීලා තියෙනවා. ඒ නියෝජිතේ නියෝජනය හරහා අපි දැනුවත් කරලා තියෙනවා. ඒතර අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි දින කීපය තුළදී රාජ්‍ය ස්ථාවරය ගරු ශේෂ්ඨාධිකරණයට දැනුවත් කරයි කියලා. ඒ දැනුවත් කිරීම හරහා වසර 10ක් පුරා වසර 8ක් පුරා මේ අප්‍රසන්නව ගෙන ගිය සයිටම අර්බුදය නිමා කළ හැකිව තිබෙනවා. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා අධිකරණ ජනාධිපතිතුමා මේ මැදිහත් වූ මැදිහත් වීම සාහර්ෂද සිල්වා මහත්මයා මැදිහත් වූ මැදිහත් වීම අවසානයක් කරා ගෙන යන්නට සත්භාවයෙන් කටයුතු කරනු ඇතැයි කියලා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට බාධා කරන්න යම් ඇමතිවරයෙක් මැදිහත් වුණොත් ඊට විරුද්ධව අවශ්‍ය කරන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න රජයේ වෛද්‍ය නායක සංගමයේ සූදානමින් ඉන්නවා. ඒ සඳහා පෙළ ගැහිමින් ඉන්නවා. 2000 මේ නොවැම්බර් 14 වෙනිදා ගන්නා විධායක කමිටුව වෙනකොට සිදුවලා තියෙන නීතිමය අධිකරණයේදී ඉදිරිපත් කරලා තියෙන කරුණු මත රජයේ වෛද්‍ය නායක සංගමය ඒ අදාළ වෘත්ති සමිති ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දුව තීරණ ගැනීමට නියමිතව තිබෙනවා. අධිකරණයට බලපෑම් කරන්න කියලා අපි කොයි වෙලාවකද කියන්නේ? ඒක අපි අධිකරණ ස්වාධීනත්වය තිබිය යුතුයි කියන කාණ්ඩයක්. මෙතනින් එහාට කියලා තව ස්වාධීනත්වයද? අපි කියන්නේ රජ්‍ය ස්ථාවරයක් කරන් තියනවනේ. ඒ ස්ථාවරේ රාජ්‍ය ස්ථාවරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ස්ථාවරය නොවෙන්න බෑනේ. ඒ ගත්ත රාජ්‍ය ස්ථාවරය
සෞඛ්‍ය ඇමතිවරය හරහා මේ දැනුවත් කරන්න ඕනේ. සෞඛ්‍ය ඇමතිතුමා හිටිය ඒ අදාළ සාකච්ඡාවේදී. මගේ දෙවෙනි ප්‍රශ්නේ දැන් මේ අදින ඔබතුමාට පැහැදිලි ඒක අදින නැගිලි ගේමක් නෙමෙයි කියන්නේ. මට පැහැදිලිව. ඊළඟට මෙම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවස්ථාව දීලා තියෙනවා අධිකරණයේ හමුවේ තමන්ගේ කරුණු පැහැදිලි කරන්න. ඒක දිගටම කරගෙන ගියා කියලා මම හිතනවා. ඔව්. ඇයි ඔබතුමන්ලා මේ නීතිඥයාට එරෙහිව අධිකරණයේ අනිවාර්යම කරුණු දක්වනවා. අපේ අවස්ථාවේදී අපි කරුණු දක්වනවා. ඉතින් එහෙමනම් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමක් අවශ්‍යයි. ඔබතුමා හිතන්නකෝ රාජ්‍ය ස්ථාවරය කියලා දැන් අපි රාජ්‍ය ස්ථාවරය කියලා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයට කියතයි කියලා. ගත්ත ස්ථාවර අපිට කියන්න පුළුවන්. ඒ රජයේ විසින් ඒක නෝ කියන්නේ. දැන් ඒක හංගගෙන ඉන්න ඕනේද? අපිත් කියනවා. ඔබතුමා දැන් ඔබතුමා තේරුම් ගන්න ඕනේ. අපි අපේ ගිහිලා කියනවා මෙහෙම තීරණයක් කරන් තියනවා කියලා. නමුත් රජයේ පාර්ශවයෙන් ඇවිල්ලා ඒක පිළිගන්න බෑ මෙහෙම තීරණයක් කරන් දෙන එක අහෝසි කරනවා කියලා. ඒක අපි කියන්නේ ඒක ඒගොල්ලෝ ඇවිල්ලා කියන ඕනේ මේක අහෝසි කරන් තියන. දැන් ඇයි රජය මම හිතන්නේ ඔබතුමාට තියෙන ප්‍රශ්නේ රජයටවත් තියනවා කියලා. ජනාධිපතිතුමාටවත් නෑ ඔබතුමාට තියෙන ප්‍රශ්නේ. මොකද ජනාධිපතිතුමාට මේක ගිහිලා කියන්න බැරි කමක් නෑ. ජනාධිපතිතුමා ඉදා පැහැදිලි කරා. ඉතින් ගන්න තීරණ අනිවාර්යෙන් උසාවියට කියන්න එපෙයි. ඒක අපි කියන්නේ මේක කළ යුතුව තියනවා. ඒක නවත්තන්න විවිධ ඇමතිවරු උත්සාහ දරනවා නම් ඒක නතර කරන්න තමයි අපි වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් අවශ්‍ය ඕනෑම ලක් ගන්න තීරණය කරලා තින්නේ. මොකද ඒක කොටින්ම ජනාධිපතිතුමාගේ දයත් ශක්තිමත් කිරීම. එතුමාව අඩපණ කරලා නතර කරන්න හදනවා නම් ඒ සඳහා ඕනම වෙලාවක මැදිහත් වෙන්න අපි ලෑස්ති. මොකද ජනාධිපතිතුමා ගත්ත තීරණය අධිකරණ කියලා සෞඛ්‍ය ඇමතිවරයා හරහා ඉන්න නීතිපතිතුමා කියන්නේ නැත්තම් නීතිපතිතුමා හරහා එන නීතිඥවරයා කියන්නේ නැත්තම් ඒක ජනාධිපතිතුමා ගත්ත තීරණය බාල්දු කිරීමක්. ඒක කරන්න අපිට දෙන්නේ කියන්නේ ඔබතුමා කියන මේ නීති ඔබතුමා කියන නියෝජිතවරයාට අනිවාර්යෙන් කරුණු දක්වනවා අනිවාර්යෙන් කරුණු දක්වනවා. ඒ වගේම ජනාධිපතිතුමා ගත්ත තීන්දුව නොකින එක විරුද්ධව අපි කටයුතු කරනවා. ඒක නීතිමය වශයෙන් කරන්න පුළුවන් දේශපාලනික වශයෙන් කරන්න පුළුවන් නීතිමය වශයෙන් උත් කරනවා දේශපාලනික වශයෙන් උත් කරනවා. අධිකරණයේ තියෙන්නේ සයිටම් ආයතනය ඉගෙනගත්ත කියන ශිෂ්‍යාවක් මේ වංචාවට අහුවෙච්ච ශිෂ්‍යාවක් ගිහිලා කියනවා මට උපාධියක් ලැබිලා තියෙනවා මාව වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න කියලා. එතකොට නමුත් වෛද්‍ය සභාව 2009 ඉඳන් කියනවා මේ ආයතනෙට යන්න එපා කියලා. අර සක්විති ආයතනය වගේ සක්විති ආයතනෙට සල්ලි දාන්න එපා එපා කිව්වම දැම්මාම ආයෙ ඇත්තටම අධිකරණයට යෑමක් නෙමෙයි උනේ ඒ සක්විති වලල හිරේ දැම්මා. අදාළ අයට සල්ලි ගෙවනවද නැද්ද කියනකොත් මම දන්නේ නැහැ තාම තියෙනවද. ඒ වගේ තත්ත්වයක් මෙතන තියෙන්නේ. නමුත් එයින් එහාට කියලා මේ සරණ කරන බලවේග ඒ වංචාවට අහුවෙච්ච අයට විසඳුමක් දෙන්න ලෑස්ති. එතකොට දැන් සයිටම් ආයතනය අහෝසි වෙනවා නම් සයිටම් ආයතනයෙන් උපාධියක් ගත්ත කෙනෙක්ව ලියාපදිංචි වෙන්න බෑනේ. අහෝසි වෙන්නේ නිකන් නෙමෙයිනේ. අහෝසි වෙන්නේ දැන් ඔබතුමාගේ ආයතන අපිටම ඔබතුමා වැඩ කරන මාධ්‍ය ආයතනය නිකන් අද රජයේ තීරණ කරන අහෝසි කියලා දාන්න බෑනේ. ඔබතුමාලා කරපු වැරදක් තියෙනවා නීතිර පිටින් ගිය තැනක් තියෙනවා ප්‍රමිතිය නැති තැනක් තියෙනවා එහෙම පෙන්නන්න ඕන. එතකොට එහෙම පෙන්නන්න පුළුවන් හින්දා තමයි රජයේ හර්ෂිත ජිල්ලා කමිටුව තීරණ කළ තියෙන සයිට් මාත්‍ර අහෝසි කරන්නේ. ඒ අහෝසි කරන තීරණ කළ තියෙන්නේ මේ නිකන් ඒක නෙවිල් ප්‍රාන්දු ගාවදි විචින්ද විතර නෙමෙයි. ඒකේ ප්‍රමිතිය නැහැ නීත්‍යානුකූලභාවය නැති නිසා. ඉතින් මේ කාරණේ උසාවියට ගින් කියන්න තියෙන්නේ. ඒතර උසාවියට ගින් ගාව අධිකරුව ශේෂ්ඨ අධිකරණයට ඉතා පහසු වෙනවා. මේ ප්‍රමිතියක් නැති වංචනික තැනක ඉගෙන ගත්ත කෙනෙක්ව වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරනවද නැති කියන එක තීරණය ගන්න. ඒක තනිකරම ශේෂ්ඨ අධිකරණයේ ස්වාධීනව ගන්න තීරණයක්. මම කියන්නේ ඒ පහසු කළ යුතුව තියෙනවා. ගරු ශේෂ්ඨ අධිකරණ කරුණු දැන්විය යුතුව තියෙනවා. ඒ අපේ පාර්ශ්වයට අපි දැනුම් දෙනවා. ඒ වගේම අනිත් පාර්ශ්වවලින් කරුණු හංගනවා නම් කරුණු වසන් කිරීමත් උසාවියට අපහාස කිරීම. ඒ කරුණු වසන් කිරීම කරන්නත් බෑ. මොකද එකවරක් වලට මතක ඇදී අවිසාවෙන් සහ හෝමගම රෝහල් දෙන්න කියලා ගත්ත තීරණය රයිසෙනාර ඇමතිවරයා කිව්වා මම අධිකරණ අපහාස කරයි කියලා බය තමයි ගත්තේ. එහෙම බය වෙන්න හේතුවක් තිබුණ නෑ. අධිකරණ තීන්දුවක් තිබුණ නෑ. උසාවියෙන් පිටතදී වෙච්ච එකකතාවක් තිබුණේ. ඒව බින්දයි කියලා අධිකරණ අපහාස කිරීමක් ලෙස අර්ථ දක්වන්න මේ අපේ නීති විශාරදෝ කියන විදියට. ඒක නිසා ඉතා පැහැදිලි මේ ශිෂ්‍යාව දාලා තියෙන ඒ අදාළ නඩුවේදී රජයේ පාර්ශ්වයෙන් රජයේ ස්ථාවරයේ කියවෙනවා නම් මේ ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව තීරණ ගැනීමට පහසු වෙනවා කියන එක තමයි අපේ අදහස. ඔබතුමා අහන ප්‍රශ්නේ හරි. දැන් මම එක දිගින් දිගටම සක්විති ආයතනයේ උදාහරණ ගන්නේ. දැන් සක්විති ආයතනයේ හොරකමට අහුණා මොකද කරන්නේ? හොරෙක්ට අහුනොත්
දැන් හොරා සල්ලි ටික අරන් ගියාම දැන් බලන්නකො පවුනේ එතන ඇකවුන්ටන්ලා ඉන්නවානේ ඒගොල්ලන්ට රුපියල් 1000 ගානේ බේරනවද ලක්ෂ ගානේ බේරනවද ඔබතුමා අහන්නේ ඒකනේ දැන් ලක්ෂ 10ක් දාපුවෙක් කියලාට ලක්ෂ දෙනවද කියලා නේද වෛද්‍යවරයා වෙන්න ගිය කෙනාට නර්ස් වෙනවද නර්ස් කියන්නේ නරක වෘත්තියක් නෙමෙයිනේ හෙද වෘත්තිය කියන්නේ මේ ඒකේ ඉන්න වෘත්තිය සමිතී නායකයා අර පොඩ්ඩක් මේ ඒ ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක් තිබුණාට මේ හෙද සේවාව ගෞරවනීය වෘත්තියක්නේ එතකොට මම කියන්නේ ඒ අයට සමාජයට සුදුසුකම් තියෙන්නේ නැතුව ඇති හෙද වෘත්තියටවත් එන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා නමුත් දැන් වංචාවට අහුවෙච්ච අය ගැන රටේ කතිකාවතක් තියෙනවා රජයේ සමහර ඇමතිවරුත් ඒ දරුවෝ ටිකව දඩමීම කරගෙන මේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හදනවා සමහරු තමන්ගේ ලේලිලව ආරක්ෂා කරන්න මේ වගේ වෑයමක් නේ දරන්නේ ඉතින් අපි කියන්නේ මේ රටේ මේ අය දරුවෝනේ එයාත් වෛද්‍යවරුනේ සීනේ තිබුණා එහෙනම් එයාලට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් මේ අය කොහමද තමන්ගේ අනාගතය හදන්නේ කියලා හැබැයි ඒක හරහා දැන් මේ අදාළ ශිෂ්‍යාව දාපුන අඩු හරහා යම් ප්‍රමාණයකින් ඒ දරුවාට සාධාරණේ කරන්න හරි මේ කරුණු හැංගීම තුළ ඒ දරුවා ලියාපදිංචි වීමට දරන උත්සාහය තුළ ඒ දරුවා වක්‍රාකාරයෙන් උදව් කරනවා වංචනික ආයතනයක් නීතිගත කරන්න මෙතන ප්‍රශ්නේ ඒක එතකොට මේ දරුවාත් එක්ක තියෙන ප්‍රශ්නයක් අත් මොකුත් නෙමෙයි මේ කුවක කමවත් මොකුත් නෙමෙයි අනිවාර්යයෙන් දැන් මේක එනවා නේද ඔය ඉගෙනගත් අය නම් සාධාරණීය ෆීසිබල්ද තියෙනවද කතා කරන්න. එතකොට මේක එකපාර දැන් මෙතන මෙතකම මෙරකට දුන්න ප්‍රශ්නේ මොකද්ද? AI ගේ ප්‍රශ්නේ විසඳන වගේම මේ වංචනික ආයතනයක් රට ස්ථාපිත කරනවාද කියලා. දැන් එතකොට එක ප්‍රශ්නයක් ඉවර වෙමින් යන්නේ. ඒ ප්‍රශ්නේත් කොටසක් ඉතුරු වෙලා. දේශපාලනික වශයෙන් ප්‍රශ්නේ ඉවර වෙලා නීතිමය වශයෙන් ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ. එතකොට මේ ප්‍රශ්න ටික විසඳුනාම අපි පැහැදිලිව කියනවා රජයේ වැඩි දිනාගේ සංගමයේ තීරණයක් කරන් පැහැදිලිව කියලා තියෙනවා. මේ දරුවන්ට සාධාරණයක් තමන්ගේ ඉගෙනීම වෙනුවෙන් කරපු ඒ කැපකිරීමට තමන් මෙච්චරකල් හිතන 2009 ඇතුළේ ඉච්ච දරුවෙක් අවුරුදු 8ක් වෛද්‍ය විද්‍යාලයක ඉන්නවා. ඒ දරුවාගේ ඒ කියන්නේ තමන්ගේ විවාහ වීම, තමන්ගේ රැකියාව කිරීම, තමන්ගේ දරුවා මේ දෙමව්පියන් රැක බලා ගැනීම සියල්ල පරක් වෙලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල දරුවෝ තාම එළියේ ඉන්නේ. ඇයි ඒ දරුවෝ එළියේ ඉන්නේ? ඒ දරුවෝ වංචනික ආයතනයකට වුණාද නැහැ. රටේ තිබිච්ච නිවැරදි ක්‍රම වේද කියලා. ඒතකොට අපිට මේ පාර්ශ්ව දෙකටම මේ දරුවන්ට සලකන්න ඕනේ. මේ සියල්ල අපේ දරුවෝ. එතකොට මේ රටේ දරුවෝ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ දරුවන්ට පිළිගත හැකි විසඳුමකට කමිටුවට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. කමිටුවේදී මොකද රජයේ වෛද්‍ය නායකයන්ගේ සංගමය මත විතරක් විය යුතු නැහැ. ඒකදී මේ අයට පිළිගත හැකි, මේ අයට සාධනීය විසඳුමක් දෙන්න පුළුවන්. හැබැයි ඒ විසඳුම ගන්න මේ ආයතනය අහෝසියෙම නීත්‍යානුකූල කරලා ඉවර කරන්න ඕනේ. එතකොට දැනට තියෙන ලොකුම අර්බුදේ මේ ආයතනයේ නීත්‍යානුකූල වශයෙන් අවසන් කිරීම. ඒ අවසන් කිරීමත් සමග අපි තා පැහැදිලිව කියනවා අපි මේ අද ඔබලාට මාධ්‍ය නිවේදනයේ තව පැහැදිලිව කියලා දෙනවා අපි මේ දරුවන්ට සාධනීය විසඳුම් යෝජනාවලියක් දෙන්න මේ කමිටු අහලා අප කැප වෙනවා ඒකෙදි කිසිදු ආකාරයකට මේ දරුවන්ට අසාධාරණයක් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ අපි දන්නවා රාගම වෛද්‍ය පීඨයේ වහද්දි ඒ හිටපු දරුවන්ට සාධාරණයක් කරා ඒ දරුවන්ට සාධාරණයක් කරා ඒ විදිහටම මේ දරුවන්ට සාධාරණයක් කරා මේවනේ මට බලපෑම් කරන්න බෑනේ ඉල්ලා ඔය ඉතින් ඉල්ලාස් කරගත්තොත් නඩුවක් නැහනේ නේද? ඒතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ඔව් ඉතින් ඉල්ලාස් කරගත්තොත් හොඳයි. ඒකේ ආයේ කැමැත්ත මත. දැන් මේමනේ දැන් හිතන්නකෝ සිරස ඔබතුමාගේ ආයතනය වල ස්වර්ණවාහිනිය. හිතන්නකො දැන් වාහනේ යනකොට ස්වර්ණවාහිනියේ වැඩ කරන මහත්තයෙක් වාහනේ හැප්පෙනවා. දැන් මේ පාරක වාහනේ හැප්පුණත් වෛද්‍යවරයෙක් කියලා ඕනේ කියලා අහනවා රජයේ වෛද්‍ය නායක සංගමේ සමාජිකයෙක්ද කියලා. අපි කියන්නේ රටේ නීතියක් තියෙනවානේ. අපි කොයිම වෙලාවකවත් රටේ නීතිය උල්ලංඝනය කරපු කිසි කෙනෙක්ව රැකලා තියෙනවද? මේ මොකක් හරි වුණොත් මේ කඹයක් කඩාගෙන වැටුණත් මේක වෛද්‍යවරයෙක් ගෙනත් දුන්නාද කියලා අහනවා අපි. මේක මේ ක්‍රමවේදය රටක සංගමයක් පවත්වාගෙන යන අමාරු එහෙම නෙමෙයි. අපි අහන්නේ නැහැ දැන් කවුරු හරි මහත්තයෙක් ගහගත්තාම එයා ඒ අදාළ තැනේදී මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
එයා සමහරට ස්වර්ණවාහිනිය වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයා එතනේ කළමනාකාරී අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න පුළුවන්. ඒක අදාළ වෙන්නේ නැහැනේ. එයාගේ තනතුර අදාළ වෙන්නේ නැහැ. එයා ඒ රාජකාරිය වැඩ කරනවා කියන්නේ. දැන් රෝහලේ හිටියේ නැත්තම් වෛද්‍යවරු. දැන් වෛද්‍යවරු ඉන්න විදි තියෙනවා. වෛද්‍යවරු බෙදීමේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ වෛද්‍යවරුන්ට ඉන්න අදාළ රෝහලේ කාමරයක් නැත්තම් මම දන්නේ මේ සිද්ධිය වෙච්ච තැන. ඉතින් මේක ගැන අදාළ පරීක්ෂණයක් පවත්වලා වෛද්‍යවරු වැරදි කරලා තියෙනවා නම් දඬුවම් කරන්න පුළුවන්. අපි රටේ නීතිය කඩපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විනය ක්‍රියා මාර්ග කඩපු වෛද්‍යවරුන්ව රකින්න කොයි වෙලාවත් තීරණ කළද නැහැ. හැබැයි ඒ වගේම බලන්න ඕනේ. ඔබතුමාලා කතා නොකරන ගැහැල්ල. අනුරාධපුර ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් අදාළ රෝගී කාන්තාව ආවහම රෝගියාට හොඳටම අමාරුයි. එදා අදාළ ගිලන් රතරියදුරු මේ නිවාඩු කරන් තිබුණේ. එතකොට වෙන රියදුරෙක් කරගෙන ආවා. ඒක අමාත්‍යාංශ චක්‍රලේ කියන ගම්මා කරේක උල්ලංඝනය කරන්න පුළුවන්. නමුත් එතනදී අපි රෝගියා ගැන හිතුවා. හැබැයි ඔයාලා ඇවිල්ලා ඒ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නායකගේ සංගමේ සමාජිකයෙක් නේද? එච්චර හොඳ වැඩක් කරා නේද? එතකොට ඒක රකින්න ඕගොල්ලෝ මුකුත් කරන්නේ නැද්ද? අමාත්‍යාංශ චක්‍රලේඛන වගේද මේ දරුවෝ කියලා එහෙම එහෙම මාධ්‍ය සදාචාරයක් රට තුළ ස්ථාපනය වෙන්න ඕනේ. මොකද මේ රටේ හැමෝම කරන්නේ ගෞරවනීය වෘත්තියක්. ඒ වගේම රටේ ජනතාව වෙනුවෙන් තමයි හැමෝම වැඩ කරන්නේ. කළ යුත්තේ. ඒකෙදි ජනතාවට අසාධාරණයක් වුණා නම් ඒ වෙනුවෙන් පෙනී ඉඳිය මම හිතන්නේ තමුන්නාසේලගේ මගේ තමුන්නාසේගේ ප්‍රශ්නෙත් ඒකයි. හැබැයි ඔය රජයේ වෛද්‍ය නායකගේ සංගමේ සමාජිකයෙක්ද නැද්ද කියන එක අදාළ කාරණයක් නෙමෙයි. වරදක් කළ දිනවා නම් රජයේ වෛද්‍ය නායක සංගමේ මොනම වෙලාවකවත් ඒ කිසිදු කෙනෙක්ව ජීවිත බේරගන්න තිබිච්ච අවස්ථාවත් තමයි අර අවස්ථාවත්. ඒක නැති වෙන තිබුණා සමහරට අර ගිලන් රට රියදුරු නැති නිසා යන්නේ නැතු හිටියා. ඒක එතුමාගේ නීතිමය තත්ත්වය තුළ නොකියන ඉන තිබ්බා. එතුමාට පොතේ ලියලා අද ගිලන් රට රියදුරු නිවාඩු යන්නේ නැහැ කියලා. හැබැයි එතුමා නීතියෙන් එළියට ගිහිලා තව අම්බලංගොඩ වෛද්‍යවරයෙක් තමම්ම ගිලන් රටේ පැදවගෙන ගියා. ඒතොර එහෙමත් දේවල් වෙනවා. ඒතොර අතන වැරද්දක් වෙලා තියෙනවා. මම කොයි වෙලාවකද කියන වැරද්දක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධ නීතිමය කටයුතු කරන්න කියලා. හැමෝටම නීතියක් තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කිරීම කොයි මොනවාකට අපි මකරින්නේ දැන් බස් රථේ රියදුරටත් වඩා වැරද්ද කරලා තියෙන වෛද්‍යවරු ඔයි කියනද බොස්තු දෙමාපියන්ගේ මාධ්‍ය සාකච්ඡා